ඇතිකඩ බන්දුර ජයසේකර සමග දැන් හැම මාසෙම අපි 11 වෙනිදා උදේ හැරෙනකොට අර සරමට බැනියමට ටයි කෝට් එකට සාරියට කිසිම ගරුත්වයක් නැති අපේ අහිංසක ජනතාව පාර්ලිමේන්තුවට යවලා තියෙන අය එකතු වෙලා ඉන්ධන මිල වැඩි කරනවා ජනතාව ශාප කරනවා මේක ඉවරයක් නැහැ බලේ ඔවුන් කතා කරන්නේ බලේ ගැන විතරයි අපි වැඩි හරියක් මාධ්‍ය දැක්කොත් ඔවුන්ගේ බල අරගලයක් තියෙනවා කොහොම හරි බලයට එන්න ඕන එක තමයි කතා කරන්නේ ජනතාවගේ දුක ගැන කතා කරන්නේ යම් වතුර තත්ත්වයක් තියෙනවා මෙගා පොලිස් කියනවා නමුත් ඒක විහිළුවක් වෙලා පොඩි වැස්සකට පාරවල් යට වෙනවා ජනතාව පීඩා විඳිනවා කිසිම හැඟීමක් නැහැ නමුත් කවුද ජනතාව වෙනුවෙන් කතා කරන්නේ අද මාධ්‍යයට විතරයි ජනතාව වෙනුවෙන් කතා කරන්න අයිතියක් තියෙන්නේ මේ කිසිම කෙනෙක්ට අයිතියක් නැහැ මොනවාද පාර්ලිමේන්තුවේ කතා කරන්නේ තමන් ගැන තමන්ගේ ප්‍රශ්න ගැන ජනතාවගේ ප්‍රශ්න ගැන නෙවෙයි දැන් ඔවුන්ම තමයි මේ ප්‍රශ්න ඇති කරන්නේ අපිට විපක්ෂයක් කියලා එකක් තියෙනවා ඒකාබද්ධ විපක්ෂයක් කියලා තියෙනවා තව එක එක කල්ලි ඉන්නෝ පක්ෂේ ඉන්නෝ නමුත් ජනතාවගේ ප්‍රශ්න ගැන කතා කරන්නේ නැහැ ජනතාවගේ ඉවසීමේ සීමාවක් තියෙනවා හැම මාසෙම මේක ඇති කරනවා අඩුවීමක් කරන්නේ නැහැ දැන් සුපර් ඩීසල් රුපියල් 8කින් නැගලා තියෙනවා පෙට්‍රල් රුපියල් 6කින් ඊට පස්සේ මොකද වෙන්නේ බඩු මිල වැඩි වෙනවා හැම පාරම නමුත් කිසිම කෙනෙක්ගේ ආදායම වැඩි වෙන්නේ නැහැ පඩි වැඩි වෙන්නේ නැහැ මෙහෙම ගියහම කර්මාන්ත ශාලා වහන්න වෙනවා රැකියාවල් නැති වෙනවා එතකොට මොකද කරන්නේ අපි අහන්නේ මේ ජනතා නියෝජිතයන් කියා ගන්න මිනිස්සුන්ගේ ඒ වගේම ස්ත්‍රීන්ගේ ඔය පාර්ලිමේන්තුවේ ඉන්න ඔවුන්ගේ ප්‍රතිතද කරගන්න කවදද ඔවුන් අපිට පෙන්වන්න හරි අපි ආදර්ශමත් ලෙස ජීවත් වෙලා තියෙනවා අපි නමුත් එහෙම එකක් වෙලා නැහැ ඔවුන් කරන්නේ නැහැ ඔවුන් මතක තියාගත යුතු රතු වෙන්න පුළුවන් කොළ වෙන්න පුළුවන් නිල් වෙන්න පුළුවන් තැඹිලි පාට වෙන්න පුළුවන් උන්ගේ මොන පාට තිබ්බත් ජනතාව නැගී සිටිනවා අපේ කාලේ වෙන්නේ නැහැ කියලා මට හිතෙනවා නමුත් එහෙම කියන්නත් බෑ ඒ වගේ තත්ත්වයකට වෙන්න පුළුවන් ජනතාවට බර පටවන ජනතාවට උන් හානි කරනවා සමහර අය අපිට කියනවා උන් තමයි ජනතා ද්‍රෝහියෝ කියලා ජනතා නියෝජිතයෝ නෙවෙයි කිසිම හැඟීමක් තියෙනවා මොනවද මේ කතා කරන්නේ වෙන රටවල පොඩි වරද්දක් කරුවාම උන් ඉල්ලාස් වෙනවා අපේ රටේ එහෙම තත්ත්වයක් නැහැ අපි කියන්නේ ජනතාවට ජනතාව නැගී සිටිය යුතුයි මුන් අපිව බෙදා වෙන් කරන ඒවට රැවටෙන්න එපා මෙතන අවසානයක් තිබිය යුතුයි අද ඉන්න අද මොකද්ද වෙන්නේ මේ මේ සූත්‍රයින්ද මේ දැන් ඉන්න දරුවන්ට මොකද වෙන්නේ අපිට අපි කැමති වුන් නැගිලා කියන්න හරි මගේ කාර් තුනක් තිබ්බා දැන් මම එක කාර් එකයි පාවිච්චි කරන්නේ මේ කාර් වලට අමතක කරන්න එපා මහජන මුදල් වලින් තමයි ඉන්ධන දෙන්නේ එතකොට ජනතාව බලන්න සාමාන්‍ය ජනතාවට සමහර පදික වේදිකා තියෙනවද යන්න නැහැ ඒ ඉඩකුත් නැහැ කානුවට තමයි බහින්න වෙන්නේ කිසිම දෙයක් නැහැ ගිහිල්ලා පාරට ගිහිල්ලා බැලුවොත් වෙන්නේ රටේ තත්ත්වේ ජනතාවගේ ඉවසීම මෙච්චර විදිහට මනින්න එපා يعني ඉවසීමේ සීමාවක් තියෙනවා ඉවසීමෙන් සැලසීමක් තියෙනවා නමුත් අපේ රටේ ඉවසීමේ සැලසීමක් මං හිතන්නේ පේන්න නැහැ ඒක වෙන්නේ නැහැ ඉතින් ජනතාව ජනතා අධිකරණයක් තියෙනවා ජනතාවගේ බලය සියතම බලයට වැඩිය වැඩි සමහර අය අහන සමහර පිටරටවල අහනවා අපේ මේ ශ්‍රී ලාංකික ඔච්චර නිවටද කියලා එහෙම නිවට නැහැ නිවට වෙන්නත් නැහැ නිවට කරන්න හදනවා අපි දැක්ක ඊයේ පෙරේදාද අර අධ්‍යාපන ඇමති කියන මිනිස්සයා ලොකු ප්‍රශ්නයක් ඔවුන්ට දැන් පාරේ ඔව් යනවා හෙල්මට් එකකුත් නැතුව ඌ යනවා මෝටරසයිකලෙකද ඒක ලොකු දෙයක් මට හරි ප්‍රශ්නයක් මම ඒ වෙලා එදා ඒ වෙලාවට ගියා මම පෑ තුනක් ඒ අහිංසක විශ්‍රාමිකයන්ගේ මේ වජන වෙලාවේ අපි හිටියා පාරේ පෑ තුනක් යාගන්න බැරි නමුත් හිටියා සේරම පොලිසිය ලෑස්ති වෙලා උන්ට පහර දෙන්න එතන හිටිය වයසක අය අහිංසක මිනිස්සු ඒ වගේ අයට බය රජයක් ඉන්නේ මේවා ඊට වැඩිය සාකච්ඡා ලෙස කතා කරලා සාකච්ඡා මේ වලින් විසඳුමක් ගන්න පුළුවන් විශ්‍රාමිකයන් මුන් අසරණයි නමුත් ඒක නෙවෙයි කරන්නේ එතනත් බලය යොදවනවා එතන කවුද ඔවුන් වෙනුවෙන් කතා කරන්නේ අපි කියන්නේ මෙතනින් මේක ඉවරයක් තිබිය යුතුයි ජනතාව හැම වෙලෙම ඉවසන්නේ අද අපි කතා කරන්නේ මේ ජනතාවට තියෙන ප්‍රශ්නයක් ගැන විශේෂයෙන්ම මේ මැද පෙරදිග
විදේශ ගත වෙන කාන්තාවන්ට මුන් නීති ගේනවා මුන්ට ප්‍රශ්න නැහැ නේ උන්ට මේ ප්‍රශ්න ඇත්ත නේ කියන සාකච්ඡා කරන්න අපි සමග එකතු වෙනවා චන්දිමා ආරණ්‍යපොළ චන්දිමා ජේෂ්ඨ පරිවේශිකා දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රය දැන් චන්දිමා මෙතන දැන් කියන්නේ විදේශ ගත වෙන කාන්තාවන්ට රෙගුලාසි දාලා තියෙනවා ඇයි ඔවුන් විදේශ ගත වෙන්නේ ඔවුන් අසරණයි දැන් ඒ කාය තියෙන අවුරුදු 5ට අඩු දරුවන් ඉන්න අයට විදේශ ගත වෙන්න බෑ ඔව් ඔබලා මේ ගැන පරිවේශණය කරලා තියෙනවා මේක පැහැදිලි කරමු අපි මන්තන මීට වසරකට විතර පෙර තමයි මේ පරිවේශණය පටන් ගත්තේ විශේෂයෙන්ම බන්දුල මහත්මයා කියන්න ඕනේ මෙය ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ හරහා තමයි මේ පරිවේශණය කිරීමට අපිට අවස්ථාව ඉද ප්‍රස්තාව ලැබුණේ ඇත්තටම අමාත්‍යාංශය හා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා මොකද පවුල් පසුබිම් වාර්තාව කියලා අපි ඔය හඳුනන රෙගුලාසිය හඳුනලා දුන්නේ මීට අවුරුදු 5කට පමණ පෙර නමුත් එම අවුරුදු 4 5 තුල මේ සම්බන්ධව ඇති වෙලා තියෙන ගැටලු නිසාම මේ පිළිබඳව ඉදිරියට යම් කිසි පියවරක් ගන්න ඕනිද මේ ප්‍රතිපත්තිය වෙනස් වෙන්න ඕනිද කියලා තීරණයක් ගන්න තමයි අපි පරිශ්‍රණ කටයුතු කරගෙන ගියේ විශේෂයෙන්ම ඔබ පැවසුවා මේක මැද පෙරදිග රැකියාවකට යන කාන්තාවන්ට අදාළ වෙනවා කියලා නමුත් සියලුම කාන්තාවන්ට තමයි චක්‍රලේඛයේ හැටියට මේක අදාළ වෙන්නේ නමුත් ඉතින් මොන්ට අයිතියක් තියනවද මෙහෙම නීති දාන්න මේ තියෙන රාමුව තුළ ඒ අමාත්‍යංශයට යම් කිසි අයිතියක් බලපෑමක් කරන්නට පුළුවන්. ඒ හින්දම තමයි දැන් මෙතනදී අපි දන්නවා සෞදි අරාබියේ 2012 වසරේදී රිසානා නෆීගේ ඒ මරණය සමග ලොකු බලපෑමක් ආවා ඒ කාලේ හිටපු රජයට කාන්තාවන් හා සම්බන්ධව විදේශගත වෙන සංක්‍රමණිකයන් සම්බන්ධව හරි වැඩපිළිවෙලක් ක්‍රමවේදයක් මෙතන ආරක්ෂා කිරීමට කරන්නේ නැහැ කියලා. නමුත් චන්දිම ඔබලා මේ පරිවේශනයේදී බැලුවේ නැද්ද? ඇයි මෙතන ප්‍රශ්නයක් තියෙනවා අපි මුලදී කිව්වාගේ ආර්ථික අංගයක. දුප්පත් බවින්ද තමයි මොන යන්නේ නැත්තම් කැමැත්තෙන් නෙවෙයි යන්නේ. ඒක තමයි බන්දුල මහත්මයා දැන් මේකේ දෙපැත්තක් තියෙනවා. දැන් අපි සාමාන්‍යයෙන් කියන්නේ සාමාන්‍ය අපි කතා කරා උදු 40ක් විතර කාන්තාවන් මේ රටේ සිට මැද පෙරදිග ගෘහ සේවයට විශේෂයෙන්ම 80%ක් පමණ ගෘහ සේවයට තමයි යන්නේ. ඒ අවස්ථාවේදී කියන්නේ තමන්ට ගෙදරක් නිවසක් සාදා ගැනීමට තම දරුවන්ගේ විශේෂයෙන්ම ගෑනු දරුවන්ගේ දෑවැද්දට මුදල් එකතු කර ගැනීමට ඒ වගේ හේතු මත තමයි කාන්තාවක් සංක්‍රමණය වෙන්නේ කියලා. හැබැයි සාමාන්‍ය මේ වගේ ප්‍රශ්නයක් අහන්න ඔබ කාන්තාවක්ද? එතකොට අපිට පුළුවන් නේ මේ දෑවැද්ද තහනම් කරන්න. ඇයි ඒව කරන්නේ නැත්තේ? මං හිතන්නේ ඒවනේ ඒවට නීති ගේන්න පුළුවන්. මෙතන මේමනේ ප්‍රශ්නේ තියෙන්නේ මං හිතන්නේ ඒව සමාජගත වෙලා තියෙන අපගේ යම් කිසි සමාජය ඇතුළේ තියෙන විශ්වාසයන්. හැබැයි මං කියන්න තැත් කරේ අපි දැන් මේ පරිවේශන කරන යනකොට අපිටත් ඇත්තටම දැනගන්න උනා මේ තමන් යන හේතුව වෙනස් වෙලා තියෙනවාද කියලා. එතනදී ආපු ලොකු දෙයක් තමයි අධ්‍යාපන සෞඛ්‍ය හා සම්බන්ධ වියදම් කිරීමට මේ කාන්තාවන්ට ලංකාවේ රැකියාවක් කරත් ඒ ලැබෙන ආදායම මදි. ඒ වගේම ශුද්‍ර ණය නිසා ලොකු ප්‍රශ්න ගොඩකට මැදි වෙලා මේ කාන්තාවන් ඒ හා සම්බන්ධව එම ණය පියවා ගැනීම සම්බන්ධවත් කාන්තාව පිට වෙනවා. ඒ වගේම ඇත්තට මේක හරි අමාරු පරිශ්‍රණ තුලින් හොයාගන්න. නමුත් ශාස්ත්‍රයේ වැඩ කරන බොහෝ දෙනා කියන දෙයක් තමයි ගෘහස්ත ප්‍රචණ්ඩත්වයට ලක් වෙන කාන්තාවලුත් Tamante යම් කිසි සහනයක් ලැබෙන්නේ නැතිකොට මේ මෙහි ගෘහස්ත ප්‍රචණ්ඩත්වය ලංකාවේ ගෘහස්ත ප්‍රචණ්ඩත්වයේ ඒන් බේරිංගටත් දැත් කරනවා කියලා විදේශගත වීමෙන්. ඉතින් ඒව ගැනනේ මෙතන බලන්න ඕන. වෙන නීති ගෙන්නේ නෙවෙයි. දැන් අපි දන්නවා අපි නම් පොඩි කාලේ අම්මා කියලා ආවේ ගෙදර අම්මා හිටියා. ඔව්. දැන් ඒ தত্ত্ব වෙනස්. මොකද මිනිස්සුන්ට ජීවත් වෙන්න බැරි හින්දා. කියන්නේ අසරණ වෙලා දෙන්නම වැඩ කරන්න ඕන අම්මයි තාත්තයි. ඉතින් ඒකනේ தত্ত্বේ. දැන් ඒක හතකින් ඇත්තට මේ පරිශ්‍රණය කිරීමනොත් අපිටත් හැංගිලා ගියේ අමාත්‍යාංශ එක පැත්තකින් රජයක් අමාත්‍යාංශයටත් වඩා රජයක් විසින් මේ වගේ තීරණයක් ගන්නකොට කාන්තාවන්ගේ යථාර්ථය මොකක්ද කියලා තේරුම අරගෙනද මේ තීරණය ගත්තේ කියන ප්‍රශ්නේ එනවා. දැන් මෙතන සමාහෙන්ද ජනිම දැන් කාන්තාවක් අපිට ප්‍රශ්නයක් වෙනගෙන හොඳ ප්‍රශ්නයක්. නෑ බොහොම මේ ක්‍රියාකාරී කාන්තාවක් කාන්තාවන් වෙනුවෙන් කතා කරන කාන්තාවක් විශේෂයෙන්ම කාන්තා හිංසනය පිළිබඳ මේ ආයතනිකවත් අත මම නම කියන්නේ නෑ. කියනවා අපේ ස්ත්‍රීන් සා මේ යන්සා පිළිමින් යනවා පිටට. නමුත් අද චීන ජාතිකෝ, ඉන්දියන් ජාතිකෝ, බංග්ලාදේශ ජාතිකෝ ඇවිල්ලා මෙහි වැඩ කරනවා. හරි? ඒ කියන්නේ අපේ අයගේ රස්සා ගන්නවා. විශේෂයෙන්ම ඉදිකිරීම අංශ දෙක අපිට මේ එළියට ගියාම පේනවා මෙතන. එතකොට ඇය අහනවා ඇයි කාන්තාවන්ට විතරක් මේ නීති දාන්නේ කියලා. ඊට පස්සේ ඒක මේ පිරිමින්ටත් මේ නීති අදාළ වෙන්න ඕන. ඇය කියනවා දරුවන්ට මව පමණක් නෙමෙයි පියත් අවශ්‍යයි.
ඒවගේම කියනවා මේ නීති දෙකක් ගේන්න බැහැ කියලා. කාන්තාවන් සහ පිරිමින්ට එක නීතිය. ඔබට උත්තර දෙන්න. නෑ ඇත්තට මම ඇය කියන දේ සමග එකඟ වෙනවා. ඇත්තටම විශාල වශයෙන් මේ පවුල් පසුබිම් වාර්තාව ක්‍රියාත්මක කරන්න පටන් ගත්තට පස්සේ ඔය වගේ ක්‍රියාකාරීන් ඉදිරියට ඇවිල්ලා කිව්වෙත් ඇයි මේ මවගේ මව පිළිබඳව මේ ප්‍රශ්නේ මතු කරන්න කියලා. ඉතින් දැනට තියෙන ව්‍යුහය තුළ ඇත්තටම විශේෂයෙන්ම කාන්තා ළමා අමාත්‍යාංශ හරහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා තමයි මේක කැබිනට් අමාත්‍ය මණ්ඩලෙ මේක නිර්දේශ වුණේ. ඒතට ඒ වගේ තත්වයකදී පිරිමියා තාත්තාට ඇති තැන මොකද්ද කියන එකත් පවුල කුටුම්භය ඇතුළත දරුවන් හා සම්බන්ධව තියෙන වගකීම මොනවද ඔහු විසින් කළ යුතු දේ කුමක්ද කියන එක පිළිබඳව ඇත්තටම මෙතන කතා බහ වෙන්නේ නැහැ. ඉතින් දැන් ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ බන්දුල මහත්මයා මේ පවුල් පසුබිම් වාර්තාව හඳුන්වලා දුන්නට පස්සේ ඔෆිෂල් නීතිගත සංඛ්‍යාලේඛන බැලුවොත් කාන්තාවන් යන ප්‍රමාණය බොහෝ සෙයින් පසුබෑමකට ලක් වෙලා තියෙනවා. ඒ අපි බාහට වෙන්නේ අහිංසක අයන යන්නේ අහිංසක. එක පැත්තකින් ඒක. හැබැයි අපි අනිත් පැත්තෙන් කියන එක තමයි වෙන යම් විකල්ප මාර්ග වලින් කාන්තාවන් යන්නත් පෙළඹෙනවා. මම තව හොඳ ප්‍රශ්නයක් සමානචාද මේ නගනවා. දැන් මේ කාන්තාවට මේ නීති හදන්න මේ කැබිනට්ුවේ ඉන්නේ වැඩිහරියක් පිරිමි. ඉතින් කොහොමද මේක ගණන් ගන්න කියලා? ඔබ විරුද්ධව කතා කරන්න කම. මෙහෙම ඒකත් ඇත්ත තමයි. දැන් ගොඩ වෙලාවට බොහෝ අවස්ථාවලදී සාමාන්‍ය ප්‍රශ්න නගන ප්‍රශ්න මේවා. හැබැයි කොයි වෙලාවකවත් මම හිතන්නේ නැහැ අපි මතක තියාගන්න ඕනේ මේ පවුල් පසුබිම් වාර්තාව ඉදිරිපත් වෙන්නේ කාන්තා ළමා අමාත්‍යාංශය හරහා දරුවන්ගේ ආරක්ෂාව හා සුරක්ෂිතභාවය පිළිබඳ ප්‍රශ්න ගැටලු මතුවෙන නිසා කියලා 2007 වසරේ. නමුත් මේ ක්‍රියාත්මකයට නංවන්න ඉන්නේ විදේශ සේවා අමාත්‍යාංශය හරහා. එතන පිරිමි කොච්චර ඉන්නවද? කවුද එතන බාර? මෙහෙමයි දැනට මං හිතන්නේ තියෙන තත්ත්වය අනුව යහපත් දෙයකට තියෙන්නේ මේ පරිශ්‍රණය පව අපි කරේ අමාත්‍යාංශයටත් කාර්යාංශයටත් දැනිලා තියෙනවා පවුල් පසුබිම් වාර්තාව මෙහෙම ඉදිරිපත් කරාට ඊහා සම්බන්ධව ගැටලු ඇති වෙලා තියෙනවා. දරුවන් සුරක්ෂිතව ඉන්නවද? ආරක්ෂිතභාවයක් තියෙනවද? පියාගේ භාරකාරීත්වයට ඇත්තටම කාන්තාවකට පියාගේ භාරකාරීත්වය ස්වාමි පුරුෂයාගේ භාරකාරීත්වය මේ රජයේ නිලධාරීන් පිළිගන්නේ නැහැ. එතකොට ඒ වෙනුවෙන් තව කාන්තාවක් භාරකාරීත්වය දරුවන්ගේ භාරකාරීත්වයට ඉදිරිපත් කරන්න ඕනේ. ඒ වගේ ප්‍රශ්න විශාල ගණනක තමයි ඉඳ වෙලා ඉන්නේ. මම හිතන්නේ යහපත් දේ තමයි අපි දන්න හැටියට මේ පරිශ්‍රණයේ පසුව කැබිනට් වාර්තාවකට නැවත මේ නිර්දේශ කරන මේ වෙනස් කිරීමට නිර්දේශ ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් අමාත්‍යාංශය හරහා මොකද්ද කිව්වේ කියලා නම් අපිට තාම ඉඟියක් නැහැ. දැන් ඔබේ පරිශ්‍රණ වලින් මොනවද දැන් අපිට කියන්න පුළුවන්? පරිශ්‍රණේ මම ඉස්සලා කිව්වා වගේ විශේෂයෙන් අපි බලාගත්ත දෙයක් තමයි මේ කාන්තාවන්ට තියෙන සමාජීය හා ආර්ථික ගැටලු නිසා තමයි කාන්තාව සංක්‍රමණය කරන්නේ. එතකොට එම ප්‍රශ්නෙට විසඳුමක් ලබා නොදී මේ කාන්තාවට කියනවා නම් ඔබට අපි යන්න දෙන්නේ නැහැ. ඔබට අවුරුදු පහට අඩු දරුවෙක් ඉන්නවා. නැත්නම් ඔබේ දරුවා අවුරුදු පහට වැඩි සුරක්ෂිතභාවයක් ලබා දෙන්න භාරකාරීත්වයක් හරි භාරකාරීත්වයක් නැහැ. ඒකෙහිඳ ඔයාට යන්න බෑ කියන තත්ත්වේ නම් රජයේ නිලධාරීන් ඉන්නේ මේ කාන්තාව අර ප්‍රශ්නේ කොහොම හරි විසඳ ගන්නට බලනවා. කොහොමද? ගොඩ වෙලාව බොහෝ වෙලාවට වෙන්නේ උපනියෝජිතයෙක් හරහාරි යම් කිසි මාර්ගයකින් සංචාරක වීසා ලබාගෙන ඩුබායි වගේ රටවකට නගරයකට යනවා. එතනින් ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ. එතකොට කාර්යාංශයේ ලියාපදිංචි වෙලත් නැහැ. කිසිම කෙනෙක් ඇය පිළිබඳව තොරතුරු දන්නේ නැහැ. සමහර වෙලාවට මිනිස් වෙළඳාමට පවා එවැනි කාන්තාවක් පත්වන අවස්ථා තියෙනවා. අනිත් පැත්ත තමයි බන්දුල මහත්මයා මේ හා සම්බන්ධව මම හිතන්නේ මාධ්‍ය යම් කිසි මට්ටමකින් කතා බහ වුණා එක කාලයක්. අපි FBR කියලා සාමාන්‍යයෙන් මේකට කියන්නේ ලක්ෂයක් පවා වියදම් කළ කාන්තාවන් මේ පවුල් පසුබිම් වාර්තාවට නිර්දේශයක් ලබා ගැනීමට තරම් අල්ලස් සහ දූෂණ ක්‍රියාවලියකුත් මේ ඇස්සේ යනවා කියන එක සාමාන්‍ය පොදු දෙයක්. අපි මේ ප්‍රේක්ෂකෙක් ප්‍රශ්න කරද්දී ඔබලා මෙහෙම කියනද ඔබලාට පුළුවන් මේ අහිංසකයන රස්සා දෙන්න කියලා? දැන් ඒක තමයි මමත් අපිත් වැඩිම මේකේ ප්‍රශ්න කරේ තහනමක් තහංචියක් දැමීමෙන් පමණක්ම ප්‍රශ්නයකට පිළිතුරක් ලැබෙන්නේ නැහැ. මම අර ඉස්සලා කිව්වා වගේ කාන්තාවකට යම් කිසි ප්‍රශ්නයක් තියෙනවා විශේෂයෙන්ම කුටුම්භය ඇතුලේ තමන්ගේ දරුවන්ගේ ආරක්ෂාව තමන්ගේ ආර්ථික හා සමාජීය මට්ටම ගොඩනංවා ගන්න පුදුම වෙරයක් දරන කාන්තාවකට තහනමක් දැම්මා කියලා ඒකෙන් ඇත්තටම වැඩක් වෙන්නේ නැහැ. මොකද ඒ කාන්තාවට අපි ඇත්තටම හොඳ ආදායම් මාර්ගයක් තමයි
එහෙමනම් අපි හොයලා දෙන්න. මෙතන අපේ ප්‍රේක්ෂිකාව කියනවා මම දන්නවා විශේෂයෙන්ම අය කාන්තාව වෙනුවෙන් කාන්තා හින්සන වෙනුවෙන් ඉතාම ලොකු සේවයක් කරන කාන්තාවක් කියලා ඇය කියනවා. ඇය සමග ඔබ එකඟ වෙනවලු නමුත් ඒක විරුද්ධව තමයි වැඩ කරන්නේ කියලා. ඇය චෝදනා කරනවා දෙ ඔබට මේ පරිවේෂණ වලින්. එතකොට ඇය කියනවා එහෙමනම් මේ දෙමෝපි කියන්නේ මේ මේ කාන්තාව විතරක් නෙවෙයි පිරිමියා පවත් නොආයිතුයි කියලා කියනවා. ඒ වගේම කියනවා ඊට පස්සේ දැන් කාන් පිරිමියා ගියා නම් කාන්තාවයි ළමයි අතරමං වෙනවා දාලා යනවා. එතකොට ඊට පස්සේ එතකොට මෙතන තව එකක් වෙනවා වෙනත් පුරුෂයෙක් හොයාගන්න. සමහත්ව කාන්තාව ගියා මේ පුරුෂයා කරන්නේ වෙනත් කාන්තාවක් හොයාගෙන. ඒ වගේම ප්‍රශ්න දෙන වගේම එවන සල්ලි මත්පැන් වලට පාවිච්චි කරනවා. ඒකට ඔබට උත්තර දෙන්න පුළුවන්. අපි ඇත්තට මේ පරිශ්‍රණයෙන් එක පැත්තකින් බඳුන මහත්මයා කොයි වෙලාවකවත් මම ඇය කියන දේ හරියටම එකඟ වෙන්නේ නැහැ. මොකද අපිත් කියපු ලොකුම ප්‍රශ්නයක් තමයි නගපු ලොකු ගැටලුව ප්‍රශ්නයක් තමයි පවුල් පසුබිම් වාර්තාව දැනට ක්‍රියාත්මක වෙන්නේ කාන්තාවන් සම්බන්ධව පමණයි. ඒ ඇත්තටම අපි ප්‍රශ්න කළ යුතු දෙයක්. මම ඉස්සලා කිව්වා වගේ. ඒ වගේම දැනට සංඛ්‍යාලේඛන බැලුවොත් වැඩියෙන්ම සංක්‍රමණය වෙන්නේ විදේශ සේවා නියුක්ති කාර්යාලයේ තියෙන දත්ත අනුව පිරිමි පක්ෂී. ඒතර ඇත්තටම කොයි අවස්ථාවකවත් මේ සංවර්ධන නිලධාරීන්වත් මේ ව්‍යුහය තුළ ඒ පවුල්වල කුටුම්බ ඇතුළේ ඒ දරුවන්ට සිදුවන්නේ මොකද්ද කියලා සොයා බැලීමක් වෙන්නේ නැහැ. ඒකින්ද එක පැත්තකින් පවුල් පසුබිම් වාර්තාව මේක ඇත්තටම ලොකුවට යන ආගුමට් එකක් කියන්න පුළුවන්. විශාල වශයෙන් කියනවා මේක පවුල් පසුබිම් වාර්තාව පිරිමින්ටත් අදාළ කරන්න කියලා. අපි කියන්නේ මේ පරිවේශණේ කරාට පස්සේ ඇත්තටම අපිට දැකගත්ත ලොකුම දෙයක් තමයි පවුල් පසුබිම් වාර්තාව මේ තව දුරටත් චක්‍රලේඛන තුලින් විසඳන්න යන්න එපා. ඒක ඇත්තටම ප්‍රශ්න ගැටළු විශාල සංඛ්‍යාවක් රාජ්‍ය ව්‍යුහය ඇතුළේ තිබෙන ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා. ඊට වඩා දැනට අමාත්‍යාංශය හරහා ෆැමිලි කෙයාර් ප්ලෑන් කියලා එකක් හඳුන්වලා දීලා තිනවා. ඒයින් කරන්නේ තමන් විදේශගත වීමට පෙර තමන්ගේ පවුල පිළිබඳව මීට වඩා වැඩි අදහසක් ලබා දෙන්න. අම්මා ඉන්නවද නැන්දම්මා ඉන්නවද කොහොමද මුදල් පාවිච්චි කරන්නේ අන්න ඒ පිළිබඳව ඒක විවෘත කරන්න කාන්තාවන්ට හා පිරිමින්ට දෙගොල්ලටම ඒ සම්බන්ධව ස්වේච්ඡාවෙන් තමන් යම් කිසි තොරතුරක් ලබා දෙනවා නම් අමාත්‍යාංශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා ඒ සංවර්ධන නිලධාරීන් හරහා ඒ සංවර්ධන නිලධාරීන්ට පුළුවන් මේ කාන්තාව හෝ පිරිමියා පවුලෙන් පිට වුණාට පස්සේ ඒ අවුරුදු දෙක කාලය තුර පසු විපරම් කරලා අවදානම් තත්ත්වයේ ඉන්න දරුවන් හා පවුල් හඳුන්වනවා. දැන් දැනට තියෙන ප්‍රශ්න තමයි පවුල් පසුබිම් වාර්තාව හින්දා එම නිලධාරීන්ගේ කාලින් 90%ක් පමණ යන්නේ මේ කාන්තාවන් පෝරුවේ දාලා තියෙන මේ ලබා දෙන තොරතුරු නිවැරදිද නැද්ද කියලා හොයලා බලන්න. ඒක ප්‍රායෝගික නෑ. මේ කොල්ලු පිටියේ පැත්තේ තියෙන බෝඩ් එකක්. සුජීව සේනසිංහ මේ කාන්තාවන්ට දස මේ දාදාකට මොකද්ද රැකිය හරි මොනවද කරලා දෙනවා. නමුත් ඒ බෝඩ් එකේ ඉන්නේ පිරිමි තුන්දෙනෙක්. කිසිම කාන්තාවකගේ බින්දුවක් නෑ. ඉතින් ඒක නේ අපේ රටේ තත්. මෙහෙමයි බඳුල මහත්මයා එකාතකින් මෙතන කාන්තාවන් නියෝජනය කරන තත්වයක එහෙම මං හිතන්නේ ඒ එහෙම ප්‍රශ්නයක් තියෙනවා. පිරිමි කෙනෙක්ට පවා කාන්තාවක් වෙනුවෙන් නියෝජනය කළ ඇත්තටම පුළුවන්. ඒ හැබැයි ඒ කරන දේ යම් කිසි කාන්තාවන්ගෙන් හරියට ප්‍රතිචාරයක් ලබාගෙන ඔවුන්ගේ තියෙන ගැටලු හඳුනාගෙන කරන්න ඕනේ. ඉතින් නගරාශ්‍රිතව රැකියා උත්පාදනය කරා කියලා ගමක දරුවන් හා සම්බන්ධව පවුලක් ඇතුළත ඉන්න කාන්තාවකට මෙම රැකියාව ලබා ගැනීමට පුළුවන්ද කියන ප්‍රශ්නේ ඇති වෙනවා. මේ චන්දිමත් දැන් ඔබලා කොපමණ පරිශ්‍රණ කළොත් තේර ගන්න ඕනේ මෙතන මේ අසරණකම හින්දානේ මේ යන්නේ ජීවත් වෙන්නනේ හදන්නේ අපේ ජනතාව. ඔව්. දැන් මූන් අපේ මහ ජන මුදල් ගසා කලා. නමුත් උන් ජීවත් වෙලා ඉතින් මේක වෙන ප්‍රශ්නයක්. ඒක තමයි අපි කියන්නේ කවදාකවත් මෙහෙම තහනමක් තහංචියක් දාන්න එපා. ඔබලා කියන්නේ මේ තහනමට ඔබලා විරුද්ධව මේ කියන්නේ. විරුද්ධයි. විරුද්ධයි කියන්නේ මොකද ඒකේ පරිශ්‍රණ කරපුවාම කොයි මට්ටමේ බැලුවත් රාජ්‍ය ව්‍යුහය ඇතුලෙන් බැලුවත් කාන්තාවට වෙන බලපෑම බැලුවත් දරුවන්ට ආරක්ෂාවක් ලැබෙනවද කියලා බැලුවා. කොයි පැත්තකින් බැලුවත් මේකේ තියෙන්නේ පරමාර්ථයට විරුද්ධව යන අදහසක් තමයි එන්නේ. ඒ හින්දාමයි අපි කියන්නේ මේ යන හැටියට තව මේ බඳුල මහත්මයා මේ අවුරුදු 5 ඇතුළත චක්‍රලේඛය වෙනස් වෙලා තියෙනවා පස් වතාවකට වැඩි. එතනින්ම කියන්න පුළුවන් නෝන්ගේ ක්‍රියාව දැන් තව ප්‍රේක්ෂකෙක් මේ පිරිමේ ඔහු කියනවා දැන් කාන්තාවන්ව පිටරට යන්න අධෛර්යමත් කිරීම මේක මේ බොරු මායාවක් බොරුවක්. හැම රජයේම
ඒ අහිංසක කාන්තාවන්ගේ මේ රට ලැබෙන ආදායම් බලාපොරොත්තු වෙනවා. මේක බොරුවක් කියලා. මොකද ඒ සල්ලිවල ඉන්නේ දැන් ඔබ දන්නවා සඳිමා ගුවන් තොටුපළෙන් එනකොට උන්ට වෙනවා හිරිහැර. උන් ගැන කිසිම බලා ගැනීමක් නැහැ. කිසිම සැලකීමක් නැහැ. නමුත් ඒ මුදල් වලින් තමයි මූන් මේ වාහන ගන්නෙ. තමන්ගේ සුඛ වීර්ණය සඳහා පාවිච්චි කරන්නේ. මූන් කියන දේ ඇත්ත. එක පැත්තකින් සත්‍යයි. හැබැයි අනිත් පැත්තේ මම කියන්නේ අපි හැම වෙලෙම කාන්තාව ප්‍රශ්න වලට මැදි වෙලා එතන තමන්ට ගැළවීමක් නැහැ කියන තත්ත්වෙමුත් අපි බලන්න හොඳ නැහැ. මොකද අපි ඔවුන්ගේ රැකියාවකට යන්නේ ගෘහ සේවයට. ඒකේ ආකල්පය වෙනස් වෙන්න ඕනේ. ඒ වගේම මං හිතන්නේ අපි ඉතාමත් වැදගත් ශ්‍රී ලංකාවේ මේ සංඛ්‍යා ලේඛන හා සංසන්දනය කරලා දැනට යන්නේ වැඩිම පිරිමි පක්ෂේ. ඒක පැහැදිලිවම පෙන්නනවා. ඒ අවස්ථාවේදී ඔවුන්ට සිදුවන ගැටලු පිළිබඳවත් මං හිතන්නේ අපි වැඩි අවධානය කාන්තාවන් ගැනත් බලන්න එපා. එහෙම බලනවනේ එහෙම බැලීමක් නැහැ නේ. ඉතින් ඕගොල්ලෝ මොන පරිශ්‍රණය කරුවත් වැඩක් තියනවා නෑ. මං හිතන්නේ පරිශ්‍රණය කරන එකේ වැදගත්කම තියෙන්නේ මේ වගේ මාධ්‍යයෙන් එළි දක්වන්න ඕනේ. මොකද අපේ ආකල්පිකුත් තියෙනවා කාන්තාවක්. මම කියන්නේ සාමාන්‍යයෙන් මාධ්‍ය හරහා හෝ සාමාන්‍ය ජනතාව අතර කාන්තාව පවුල තුල සිටිය යුතුයි. අම්මා දරුවන් තමයි යෑම. ඇය නරක අම්මා කෙනෙක් හැටියට තමයි අපි සලකන්නේ. තාත්තත් වැඩ අම්මත් තාත්ත දෙන්නම ඕන. ඒ වුණාට වැඩිම මං හිතන්නේ බර පැටවෙන්නේ අම්මා කාන්තාව මත. ඒතර ඒ අවශ්‍ය වෙලාවට තමයි කාන්තාවට බර පටවන්නේ. එතන වැරදි පිරිමි. එතන මාතෘත්වය ගැන කියලා නම් එතන වැරදි. ඒක වැරදි. ඒක තමයි අපිත් කියන්නේ මේ වගේ අවස්ථාවකදී කාන්තාවක් විදේශගත වෙනවා නම් එතන සිටින පිරිමියා හෝ ඒ පියා ස්වාමි පුරුෂයා දරුවන් හා සම්බන්ධව මීට වඩා වගකීමක් දරන්න ඕනේ. එතකොට නමුත් චක්‍රලේඛිකින් කියනවා නම් තාත්තාගේ භාරකාරීත්වය යටතේ දරුවන්ව අපිව තියලා යන්න බෑ කාන්තාවකට. මොකද තාත්තාගෙන් අතවර වෙන්න පුළුවන් කියලා. එතනම ලොකු ප්‍රශ්නයක් තියෙනවා රජයේ ඇතුළතම පිරිමියාගේ කාර්යභාරය මොකද්ද කියන එක පවුලක් තුල. අනිත් එක මට හිතෙනවා චන්දිම දැන් මේ ළඟදී අපේ අහිංසක ළමයින්ගේ ගිණුමටත් බද්දක් අය කරුවනේ. ඒක තාම වෙනවද දන්නේ නැති එහෙම හිතක් පොපුවක් නැති රජයකින් මේව බලාපොරොත්තු වෙන්න පුළුවන්. මෙහෙමයි මට නම් හැම වෙලෙම හිතෙන්නේ එක පැත්තකින් රජයේ බඳුළු මහත්මයා ගොඩ වෙලාවට බලන්නේ අමාත්‍ය මණ්ඩලයේ ගන්න තීරණ ඒහා සම්බන්ධව. නමුත් කාර්යාංශයේ අමාත්‍යාංශයේ රජයේ නිලධාරීන් ඉන්නවා මේ පිළිබඳව තාමත් පැහැදිලි අදහසක් තියෙන. හොඳයි ඉන්නවා මම පිළිගන්නවා. හොඳයි ඉන්නවා. ඉතින් ඒ හා සම්බන්ධව තමයි ඔවුනුත් තීරණයක් අරන් තියෙන්නේ. මේ පවුල් පසුබිම් වාර්තාව සම්බන්ධව අපි නැවත මේ පිළිබඳව හොයා බලන්නට ඕනේ කියලා. ඒ හා සම්බන්ධව තමයි දැන් ඇත්තටම කැබිනට් පත්‍රිකාවක් නිකුත් කරලා තියෙන්නේ. මේ අවස්ථාවේදී මං හිතන්නේ අපිට කරන්න පුළුවන් දේ තමයි කැබිනට් පත්‍රිකාවේ ඇතුළත් කරලා තියෙන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. නමුත් මාධ්‍යයේ වාර්තාව නැහැටියට පවුල් පසුබිම් වාර්තාව වෙනුවට යම්කිසි විකල්පයක් ඉදිරිපත් කරන්න තමයි දැනට තීරණයක් යම්කිසි තීරණයක් තියෙන්නේ. හැබැයි කැබිනට් එකෙන් මොනත් වගේ තීරණයක් ලැබෙයිද කියන තැන නැහැ. ඒකින සමහර වෙලාවට අපි මං හිතන්නේ ආණ්ඩුවෙන් මෙහෙම කරනවා රජයෙන් මෙහෙම කරනවා කිව්වට අපිට අමතක වෙනවා නිලධාරීන් කොට්ටාශයකුත් ඉන්නවා මේ පිළිබඳව යම්කිසි ඊට පුළුල් අදහසක් තියෙන ඒ වගේම ක්‍රියාකාරිකණුත් ඉන්නවා. ඉතින් ඔවුන්ගේ ඔවුන් සමග සාකච්ඡා කිරීමේ මේකට යම්කිසි හොඳ පිළිතුරක් ලැබෙයි කියලා විශ්වාසිකුත් තියෙනවා. ඔබට හිතෙන්නේ නැද්ද දැන් මේ අපිට ප්‍රශ්නයක් තියෙනවා රැකියාව තියෙනවා. නමුත් අපේ රැකියාවල් අද විදේශ අයන දැන් චීන ජාතික බංග්ලාදේශ ඉන්දියාව උන්ට ලැබෙනවා. ඉතින් වෘත්ති මේල් හරි පුහුණුවක් නැහැ. ඒ වගේ මධ්‍යස්ථාන ඇති කරලා මේ ප්‍රශ්න විසඳන්න පුළුවන් නේද? යම් දැන් මේක හරි මේවා හරි වැදගත් මේවා ගැන සාකච්ඡා කරන එක ගෘහ සේවයට කිසියම් රටකට ශ්‍රී ලංකාවෙන් යනවා නම් මේ රටේ තියෙන නීතිය හැටියට එම කාන්තාවට පුහුණුවක් අත්‍යවශ්‍යයි. ඒ විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා ලබා දෙන පුහුණුවක්. ඒක ඇත්තටම NVQ ලෙවල් එකේ තියෙන පුහුණුවක්. ඒතර අපි අරින්න කාන්තාව පුහුණු ශ්‍රමිකයෙක් හැටියට තමයි යන්නේ. ඉතින් ඒ වගේ තත්ත්වයක් උඩ යන එක තියෙනවා බන්දුල මහත්මයා. හැබැයි මෙතන උඩ බොහෝ වෙලාවට වෙන්නේ පුහුණු ශ්‍රමිකයන් මෙහි තියෙන වේතන ප්‍රමාණය හා සංසන්දනය කරලා බලනකොට බොහෝ අය කියනවා මැද පෙරදිග රටකට ගිහිල්ලා යන එක හොඳයි. නමුත් චන්දිම මේ ක්‍රමයේ වෙනස් කළ යුතු මේ ප්‍රශ්නේ ඉන්නේ නැහෙනේ. අපේ රටේ රැකියා තත්ත්වය ඇති කරලා මුන්ගේ මේ වියදම් කපා හැරලා ඒ වගේ කෙරුවොත් මේ රට වෙනස් කරන්න පුළුවන්. දීර්ඝ කාලීනව යම් කිසි ප්‍රතිපත්තියක් තියෙනවා නම්
අපි පර්යේෂණයට අපි වැඩි දුරටම කිව්වේ තහනමක් දානවා නම් මේ වගේ දෙයක් හිතුමතේට අඳුන්වලා දීමට පෙර කාන්තාවන් දැන් බොහෝ අය කියන කාන්තාවන් රට යන එකට වහල්භාවයකට මේ රස්සා කරන්න යන්නේ ඒකින්ද රස්සාවක් නෙමෙයි කරන්නේ වහල්භාවයක් අපි ආ කැමති නැහැ මෙම කාන්තාව රට යනවට කියලා. එහෙමනම් ඊට පෙර අපි ඔවුන්ට විකල්ප මාර්ග ආදායම් මාර්ග ලබා දෙන්නට ඕනේ. එහෙම හොඳ තත්ත්වයක ඉන්නවා නම් තමන්ගේ ජීවන වියදම සපුරා ගන්නට පුළුවන් ආදායම් මට්ටමක් ලබා දෙන්න පුළුවන් තත්ත්වයක අපිට ආඩම්බරෙන් කියන්න පුළුවන් නම් ඒ අවස්ථාවේ තහනමක් පාවිච්චි කිරීම අපිට මොකක් හරි යම් කිසි විදිහකට රජයකට සාධාරණීකරණය කරන්න පුළුවන්. නමුත් ඔබ පවසන හැටියට ඒ වගේ තත්ත්වයක් නොමැති අවස්ථාවක මේ කාන්තාව මෙච්චර වෙර දරනකොට ප්‍රශ්න විසඳා ගැනීමට ඒට තහනම් තහංචි දැමීමෙන් ඇත්තටම ප්‍රතිවිපාක ඊට වඩා බරපතල වෙනවා. මෙතන අපේ ප්‍රේක්ෂකයන්ට කියන්න චන්දෙම ඉතාම දුක් තත්ත්වයක් තියෙනවා අපේ රටේ. ඔබලා ඒ පරිශ්‍රණය කරන එක හොඳයි. නමුත් ප්‍රශ්නේ ඉතාම දුක් බරයි බරපතලයි සංකීර්ණයි. ඒ වගේම සංවේදී බඳුල මහත්මයා විශේෂයෙන්ම මේ දරුවන් හා සම්බන්ධව මේ කතාබහවලදී හරිම සංවේදී ප්‍රශ්නයක් බවට පත් වෙනවා. නමුත් මම ඒකයි කියන්නේ එහෙම බලාපොරොත්තු අතහැර ගන්න එපා. මේ පරිශ්‍රණ අපි කරන හින්දා කියන්නේ මේ කාන්තාවන්වත් හරිම ධෛර්යවන්ත කාන්තාවන්. තමන්ට භාෂාවක් ඉගෙනගෙන අලුත් සංස්කෘතියකට ගිහිල්ලා රැකියාවක් අවුරුදු දෙකක් කරගන්න තරම් පිරිමි පක්ෂේ වුණත් එහෙමයි. ඒ වගේ හොඳ ධෛර්යමත් පිරිසක් තමයි මේ එකතකින් ශ්‍රී ලංකාවෙන් පිට වෙන්නේ. ඔවුන් කොහොම හරි තමන්ගේ ප්‍රශ්නේ විසඳා ගැනීමට බලනවා. ඉතින් ඒ වගේ තැනකදී රජයෙන් අපිට යම්කිසි වැඩපිළිවෙලක් තියෙනවා නම් මේ හා සම්බන්ධව මේ කාන්තාවන්ට මේ වගේ තහනම් තහංචි නොදමා ඔවුන්ට මේ යෑමේදී ඇතිවෙන ගැටලු විසඳලා දෙනවා නම් මං හිතන්නේ මේට වඩා මේ ඔය තියෙන ගොඩාක් ගැටලු निराකරණය කරගන්නත් පුළුවන්. ඔබ මොනවද ප්‍රේක්ෂකයන්ට අවසාන වශයෙන් කියන්නද? මම වැඩිම කියන්නේ අපිත් අපේ ආකල්පත් වෙනස් වෙන්න ඕනේ. අපි කාන්තාවක් විදේශගත වෙන කාන්තාවක් දිහා බලන විදිය සමාජීය ලෙස බලන විදිය ලේබල් ගත කරන විදිය වෙනස් කරනවා. බුරුවට අර රට විරුවන් කියලා බුරුවට කියන්න එපා. උන්ට ගරු කරන්න කියලා. ගරු කරන්න රැකියාවක් සඳහා යන කාන්තාවක් මේ වහල්භාවයකට යන කාන්තාවක් කියලා තේරුම් ගන්න එහෙම තේරුමක් තියෙනවනේ ඒක ඇත්තටම අපි ආපහු ඒ ගැන හිතලා බලන්න ඕනේ කල්පනා කරන්න. ඒ වගේම හැම වෙලෙම හිතන්න අපි හැමෝම හිතන්නේ අපි එකම බලාපොරොත්තු වෙන්නේ පවුල් පසුබිම් වාර්තාව සම්බන්ධව මේ ඩිස්ක්‍රිමිනේෂන් කියන වගේ ලොකු වචන භාවිතා කරන අවස්ථාවක මේ හා සම්බන්ධව යම් කිසි ඵලදායි ප්‍රතිඵලයක් ලැබෙයි කියලා කාන්තාවන්ට වෙනස්කමක් නොවන ආකාරයට. මගේ අවසාන ප්‍රශ්න දැන් මේ පරිශ්‍රණය කරන ඔබලා කී දෙනෙක්ට කතා කරුවා? අපි 300 ගණනකට කතා කරා එක එක ව්‍යුහවලින්. රැකියා නියෝජිතයන්ගෙන් සිට රජයේ නිලධාරීන්, සංවර්ධන නිලධාරීන් හා විදේශගත වීමට බලාපොරොත්තු වන කාන්තාවන් පවා කතා කර පවුල් පසුබිම් වාර්තාවේ චක්‍රලේඛයේ කියලා තියෙන විදිහටමද මේක කෙරෙන්නේ කියලා බලන්න. ඉතින් මම ටෝටල් එක අපේ එකතු ආවේ 300 ගණනක්. චන්දිම අපිට බොහොම ස්තුතිවන්ත වෙනවා අපි එක්ක සම්බන්ධ වෙලා මේ විදිහටවත් පැහැදිලි කිරීම ගැන. මොකද අපිට වැදගත් මේවා ජනතාවට ඉදිරිපත් කිරීම. හෙට අපි සමග සම්බන්ධ වෙන්නේ දියුගුණසේකර මහත්මයා. ඔබට මට ඉන්දල මිල සූත්‍රයේ පිහිටයි. අතිකඩ බන්දුර ජයසේකර සමග